සමදා සමහන් සමදා සුවෙන් මේ පනත ගෙනීමත් එක්ක දැනට ක්‍රියාත්මක වන පනත් තුනක් සම්පූර්ණයෙන් අහෝසි වෙනවා කියන කාරණය. එතකොට මේකේ සම්පූර්ණයෙන් සදාහන් කරනවා නම් 1900 අපි ගත්තෝ තින් 1926 වන අධිකාරිය යටතේ තියෙන අල්ලස් පනත අහෝසි වෙනවා. 1994 අංක 19 දරන අල්ලස්ෝ දූෂණ නිවාරණ කොමිෂන් සභා පනත අහෝසි වෙනවා. ඒකම තමයි 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කියන පනත අහෝසි වෙනවා. දැන් මේ පනත් තුනම අහෝසි වුණාන් පස්සේ මේක කාටද යන්නේ? සාමාන්‍ය ජනයා බලාගෙන ඉන්නවා. එහෙනම් කවුද මේක කරන්නේ? එතකොට නීතිය ක්‍රියාත්මක කරන්නේ මොක යටතේද? කොයි විදියට කාට පැවරෙන බලතලද ක්‍රියාත්මක වන්නේ කියලා. අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් දෙය ගැන. ඇත්තටම දැන් ඔබ සඳහන් කළා වගේ මේ වෙනකොට රටේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන නීති තුනක් එකතු කළා. එහෙම නැත්නම් අහෝසි වෙනවා මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාද කළා. පාර්ලිමේන්තුව සම්මත වෙලා නීතියක් බවට පත් වෙනවත් සමගම එය මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. එතකොට එහෙමනම් දැන් දැනට රටේ ක්‍රියාත්මක වෙන අල්ලස් හෝ දූෂණ පනත, ඒ වගේම වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව තියෙන නීතිය සහ 26 වෙනි අධිකාරිය යටතේ තිබෙන නීති, ඇයි මේ නීති තුනක් විදිහට තිබිලා තියෙන්නේ? ඒ අවස්ථානුකූලව කාලීනව පැන නැගුණු රටේ සමාජ ස්තරය තුළ නිර්මාණය වෙච්චි නීතිමය අවශ්‍යතා සංතර්පණය කරන්න ඉටු කරන්න තමයි මේ පනත් තුනක් විදිහට මේ පනත් තුන ඉදිරිපත් වෙලා තිබෙන්නේ. එහෙමනම් පනත් තුනක් අහෝසි කරලා, නීති තුනක් අහෝසි කරලා, ශේස්ත්‍ර තුනක් අහෝසි කරලා ගොඩනගන පනත ඉතා ප්‍රශස්ත මට්ටමින් අර පනත්වලට වඩා ඉදිරියට ගිය දූෂණය වංචාව පිටු දකින ඒවා නීතිය ක්‍රියාත්මක කරලා දූෂණ වංචාවල නිරත වෙන්නම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ පනතක් විදිහට මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පැමිණිය යුතුව තිබෙනවා. ඒ නිසා අපි මූලික වශයෙන් දූෂණය මර්ධනය කරන එකට, දූෂණය නැති කරන එකට, වංචාව නැති කරන එකට සහ ඒ අනුව කටයුතු කිරීමට ගේනු ලබන ගනු ලබන ඕනෑම උත්සාහයකට අපි කොන්දේසි විරහිතව සහය දක්වනවා. හැබැයි කොන්දේසි විරහිතව සහාය දැක්වීමේ පරමාර්ථය වෙන්නේ මේ තියෙන තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට ගමන් කිරීම. එතකොට මේ පනත ගත්තාම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මීට දැන් ටික කාලයකට කලින්. පළවෙනි වතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවාම මේක ශේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වෙනවා. එහෙම අභියෝගයට ලක් වුණාම චතුර වගන්ති 20කට විතර ආසන්න ප්‍රමාණයකට ශේෂ්ඨාධිකරණය සංශෝධන ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් කියනවා මේ තුනෙන් දෙකෙන් සම්මත වෙලා ජනමිත විචාරණයකින් සම්මත වෙන්න ඕනි. හේතුව තමයි දැනට පවතින මූලික රටේ නීතිය වන ආණ්ඩුකම ව්‍යවස්ථාවේ බොහෝ වගන්ති වලට අනනුකූල වන, එහෙම නැත්නම් අනුකූල නොවන දේවල් මේ වගන්ති තුළ ඇතුළත් වෙලා තියෙනවා කියලා. එහෙමනම් ඒක තුලින් ගම්මිය වෙන කාරණාව තමයි දැනට තිබෙන පනත් වලින් ආවරණය වන්නා වූ නීති අකටයුතු දූෂණ ශේෂ්ඨ පිළිබඳව කටයුතු කරන්න තියෙන ශේස්ත්‍රවත් අවම තරමින් ආවරණය වෙන්නේ නැති විදිහට තමයි මේ පනත කෙටුම්පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පනතේ ඉතා ප්‍රබල වශයෙන් අලුත් සංශෝධන, අලුත් එකතු කිරීම් සිදුවිය යුතු පනතක් විදිහට තමයි අපි හඳුනාගෙන තිබෙන්නේ. ඒ නිසා මේ පනත මේ විදිහට සම්මත කර ගැනීම කියලා කියන්නේ දැනට තිබෙන අල්ලස් පනතෙන් සිද්ධ වෙන දේවල් මේ පනත සම්මත වුණාට පස්සේ කරන්න බැරි තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙනවා. ඒ ස්වාධීනත්වේ නැති වෙනවා. 1975 වත්කම් බරකම් පනත හරහා ඒ අධිකාරී ආයතන වලට එකතු වෙලා තිබෙන කේන්ද්‍රගත වෙලා තියෙන නීත්‍යානුකූල කටයුතු කිරීමේ බලය අහිමි වෙනවා. ඒ බලය මේ පනතට පැවරුණාට වත්කම් බරකම් පනතෙන් කරන්න පුළුවන් නීත්‍යානුකූල කටයුතු ටික කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම තමයි 26 වෙනි අධිකාරිය යටතේ තිබෙන නීතිකූල රාමුවත් අහෝසි වෙලා මේ පනතට පැවරෙනවා. හැබැයි මේ පනතේදී අද තියෙන 26 වෙනි අධිකාරිය යටතේ කරන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කිරීමේ රාමුව ඉතාම පටු තත්ත්වයකට පත් වෙනවා.